මාර්ද කියන්නකෝ වැඩියෙන්ම දකින්න ආස වැඩියෙන්ම දකින්න කැමතිය බිල්ලි වරන මේ කොරගලා මනුස්සයා මන්ද ආ මමද ඔයාට අමතරව මමද මේ නෑ නෑ මම නෙමේ මං අහනවා මගෙන් දහන්න ඔව් එයාගේ රංගන කියලා වෙන කවුරුත් ඉන්නද මෙතන වැඩියෙන් දකින්න ආස මගේ දුව එහෙනම් ඉදහිනම් සමාවෙන්න හැදලා සර්ප්‍රයිස් ඔක්තෝබර් 11 දෙන්න මං අහපු දවස තව දවස් හතරක් තියෙනවා අදනේ මේ මම මෙයාගෙන් යාළු වෙන්න හැවේ ඔක්තෝබර් 11 10 11 අද මොකද්ද උනේ කියලා මට තේරෙන්නේ නැහැ එදා තමයි මේ අයියෝ ස්ටෝරි එක මොකද්ද උනේ කියලා කියන්න ඕ හරියට මාස සතියකට කලින් ඕළුගේ බර්ත්ඩේ එක දවසේ මට හම්බුණා සියත ආයතනයේ සභාපතිතුමා ඒ වගේම රුශාන්ත කාර්යපරම මහතා එක්ක සංගීතා වීරරත්න මහත්මිය සංගීතක. ඉතින් එදා බර්ත්ඩේ එක දවසේ මට කිව්වා මේ රංගන හැමදාම කට්ටියව සර්ප්‍රයිස් කරනවා එන ආටිස්ට්ලව මේ මොකක් හරි කරන්න ඕන නංගි කියලා. පස්සේ මං ගියා මොකද්ද දැන් මට හිතා ගන්න බැරුණා දැන් මොකද කරන්න කියලා මේ හා හා කියලා ඉතින් හිටියා පස්සේ මේ මං ඒත් හිතුවේ නෑ ඒ ඉල්ලීම ඒ මේ ආරාධනේ මෙච්චර ඉක්මන් වෙයි කියලා අද දවල් මට සංගීත අක්ක කතා කරලා කිව්වා අද ප්‍රෝග්‍රෑම් එකට එන්න ඕනේ දුවත් එක කියලා ඊට පස්සේ මේ හරි එහෙනම් එන්නම් කියලා සූදානම් වුණා ආවා ඉතින් ඒත් එක්ක මට ස්තුති කරන්න ඕන ඇත්තරම මේ රංගන සියත මාධ්‍යාලයට සම්බන්ධ වුණේ අපේ ජීවිතවල හරි අභියෝගාත්මක අවස්ථාවක අපි පසු කරමින් ඉන්නකොට ගොඩක් මඩ ප්‍රහාරවලට ලක් වෙලා අභියෝගයකට මුහුණ දෙලින් අවස්ථාවක ආන්දෝලනයට තුඩු දීලා ඉද්දි තමයි සියත මාධ්‍යාලය අපිට ඇරයුම් කළේ රංගනට. ඉතින් ඒ අවස්ථාව දීපු එක ගැන මං ගොඩාක් සභාපතිතුමාටත් සංගීතාකටත් මේ මගේ කෘතවේදීත්වය පළ කරනවා. දැන් රංගන ගෙදර ඉඳලා අපි නෝනව දාමුකෝ මේ වැඩේට. මේක කතා කරනවා. ප්‍රසන්තනේ. එහෙනම් මේ මම රංගනට කියලාද සින්දුවක් කියවමු. අනාථ මාරුතේ. දිව්‍ය තියෙන තුරු මත ඔබයි ආස. මට කියන්න බෑ. මට සින්දු කියන්න බෑ. එහෙනම් මනෝජ් මෙයාට සින්දු කියන්න පුළුවන්. මෙයාට කිය මොකද කියන්න කියලා මනෝජ් එක්ක කතා කරා. මට කියන්න බෑ. මට කියන්න බෑ. මනෝජ් අයත් එක්ක සින්දු කියන්න. ගෝරියා 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 ලොකු ලන්දුවා. මේ ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි. Thank you.
සර්ප්‍රයිස් එක කරපු කෙනා ඇවිල්ලා ඉන්නවා කියලා චැලෙන්ජ් කියනවා සංගීතක් මම ආදරෙන් ආරාධනා කරනවා ඔලුවක් නම් මේ පැත්තට ඇවිල්ලා ඇවිල්ලා ඉන්නවා යන්න කියලා ඇවිල්ලා ඉන්නවලු පුළුවන් නම් මේ පැත්තට ඇවිල්ලා යන්න කවන්නේ කවන්නේ බොහොම ස්තුතියි කංගාවාර ඔව් හොඳ සර්ප්‍රයිස් එක නිමිත්තක් මෙයාට සමුදේලා එමු ඒ තමයි දැන් අවුරුද්දකට කලින් හරියටම අපේ පවුලට දැන් රංගන මුල් කරගෙන අපේ මගේ පවුලටම සාහසික මඩ ප්‍රහාරයක් එල්ල වුණා සමාජ මාධ්‍ය හරහා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය අවභාවිත කරමින් දැඩි බලපෑමකට ලක්වෙච්ච පවුලක් තමයි අපි. ඉතින් මං කාරුණික ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. සමාජ මාධ්‍ය තියෙන්නේ මිනිසුන්ගේ හිත සුවපත් කරන්න. මිනිසුන්ට සලකන්න මිනිසුන් ගැන දුක සැප හොයලා බලන්න. නමුත් මේ සමාජ මාධ්‍යෙන් මේ විදිහට බොරු අවලාද නගමින් මඩ ප්‍රහාර එල්ල කරන එක ඇත්තට හොඳ නෑ. දැන් අපි වගේ කට්ටිය එකෙන් වැටුන්නේ නෑ. මොකද අපිට පෞරුෂයක් තියෙනවා. අපිත් මේ මාධ්‍යෙම ඉන්න අය. ඒ නිසා අපිට එකට මුහුණ දෙන්න පුළුවන් වුණා. නමුත් තව කෙනෙකුට මේ විදිහ දෙයක් වුණොත් එහෙම ඇත්තරම ඒ කෙනාට මේකට මුහුණ දෙන්න බැරි වෙයි. ජීවිතේ කඩා වැටේ. ඒ නිසා ඒ වගේ දෙයක් මිනිස්සු වගේ අතින් සිද්ධ කරන්න එපා කියන මං කාරුණික ඉල්ලීම කරන්න කැමතියි. මේ සමාජ මාධ්‍ය භාවිතා කරන අයගෙන් ඇත්තම ස්තුතියි. හොඳයි මේ දෙන්නට සමු දෙන්නට කලින් පොඩි දෙයක් මං වචනයක් කියන්නම් මේ ඒ තමයි මේ මේ දෙන්නම ඇවිල්ලා ඉන්නවා මේ නදීෂ් එකපාරටම ඇහුවා මගෙන් මේ කාටද වැඩියෙන් කවද දකින්න කැමති කියලා නෑ ඇත්තටම බය වුණා නේද නෑ නෑ මම මේක මේ ඇත්තටම විශේෂ දෙයක් කියන්න යන්නේ ඒ තමයි පෙම්බතෙක් පෙම්බතා කාලේ පෙම්බතියව දකින්න ගොඩක් ආසයි ඒ වගේම ඇය බිරිඳ කරගත්තට පස්සේ ඇයව දකින්න ගොඩක් ආසයි ඒ ආදරණීය බිරිඳ දුවෙක් දුන්නට පස්සේ තාත්තට ලෝකේ වෙන්නේ දුව ඒ නිසා තමයි මං කිව්වේ මම වැඩියෙන්ම දකින්න කැමති ඇයව කියලා ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඇයට තියෙන ආදරේ එමමයි බිරිඳට තියෙන ගෞරවය එමමයි ඒක පොඩිවත් අඩුවක් නැහැ හැබැයි ඇය දෙවෙනි වෙනවා ඇය ආදරණීය දුවෙක් දුන්නම එදා විවාහ මංගල දවසේ මං ඇය වෙනුවෙන් දාපු ගීතය තමයි දයන් අයියාගේ මේ මොකක්ද ඒ සින්දුව අපි දැම්මේ මේ කාවද තමන් දකින්න කැමති වඩාත්ම දකින්න කැමති ඇයව එහෙම කිව්වේ එතකොට ඒ සින්දුව මෑතක දැනෙන්න ගන්නේ දුවට එතකොට මෙතන කියනවා මේ මිහිරියාව ජීවිතේ දැනුනේ ඔබෙන් තමයි කියලා එතකොට එදා ඇයව මතක් වුණා අද මතක් වෙන්නේ දුවව තාත්තෙක්ට දුවෙක් කියලා කියන්නේ රටක් රාජ්‍යයක් ඒ නිසා අම්මෙක් දුවෙක් දුන්නම අම්මා දෙවෙනි වෙලා දුව එක වෙනවා ඒකයි මම කිව්වේ දෙන්නටම ආදරේ ඔයාලට ගොඩක් ආදරේ හරි බොහොම ස්තුතියි ආදරෙන් කියනවා අර නිෂා කියපු වචන ටික ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවක සියතට ආරාධනා කරනවා ඔබත් සභාපතිතුමා විශේෂයෙන් ආදරෙන් මතක් කරනවා මේ මොහොතේ වගේම අජාස්ව අනුර සිරිවර්ධන මහතාව මතක් කරන්න මේක අවස්ථාව කරගන්නෝ ඒක සුවිශේෂී අවස්ථාවක් ස්තුතියි වචනයක් කියලා යන්න පොඩි මං මයික් එක දෙන්න නෑ ඉතින් මට එහෙම කියන්න දෙයක් නෑ මට වුණුනේ රංගන ඇත්තටම රංගන ආවත් එක්කම මං කිව්වා මීට ඉස්සෙල් මං ආපු වැඩසටහනේ මං කිව්වා සියතේ ලොකු වෙනසක් සිද්ධ වුණා ඉතින් ඒකත් එක්කම වහ මෝටම කරන මේ විහිළු වාටත් කරන්න ඕනේ දැන් වාගේ බර්ත්ඩේ එකට මේක කරා කියලා දැන් යා බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ මොන හරි සර්ප්‍රයිස් එකක් බර්ත්ඩේ එකට ඒකින්ද එහෙම නෙවෙයි හේතුවක් නැතුවම සර්ප්‍රයිස් එකක් කරන්න ඕන ආයෙක තමයි එන මොකුත් දැනගන්න නැතුව දැන් මම බැලුවේ 10යි 7ද 10යි 11 වගේ දවසක තමයි මම මෙයාගෙන් හාද කියලා අහන්නේ මෙයා හා කියලා කියනවා ඉන් ඇඩ්වාන්ස් ස්තුතියි නදීෂා ස්තුතියි